Roma poté. Hatmeni panicede. I colosseri pate. Ad abinidana. Roma poté. Hatmeni panicede. I colosseri pate. Menna me se chiati menoa. Makmisad papir avakarna labba agnya avakarna kota gena ma ravata ada gena dawage mama me pati kotas karana obata therum ganna pahasu wena pirisa දැමෙ පදේ ආරම්භය තිබෙන්නේ මෙන්න මේ පළවෙනි වචන දෙකේ. මොකක්ද පළවෙනි වචන දෙක? ඔය පදේ තිබෙනා පළවෙනි වචන දෙක මොනවාද? බලන්න බලන්න බයිබලේ. බයිබලේ හරහා. තමයි මේ බයිබලේ හරවල නැහැ ඔතන. ලියන පොතු සටහන් පොතු බෑ පැන්සල් යතේ තියෙනවා. හරි අද දිනේ නැහැනේ. මොනක් තියෙන පළවෙනි වචන දෙක මක් නිසාද දෙවෙනි වචනේ මොකද්ද මොකද්ද දෙවෙනි වචනේ යාපිත කියලා නෑ එන්න හයින් කියන්න මොකද්ද දෙවෙනි වචනේ පාපය මක් නිසාද පාපය දැන් පාපය කියන දෙවියන් වහන්සේගේ වචනේ මේ වෙලාවේදී කතා කරන්නේ පාපය ගැන කතා කරන්නේ මම නිතර නිතරම කියනවා මොකද මේ පාපය තමයි මිනිස්සුන්ට ජය ගන්න බැරි එකම දේ. මේ පාපය තමයි මිනිස්යාගේ යහපත් ජීවිතය අයහපත් කරන්නේ. පාපය තමයි මිනිස්යාව දෙවියන් වහන්සේගෙන් ඈත් කරන්නේ. පාපය තමයි මිනිස්යාව යක්ෂයාට ලං කරන්නේ. පාපය තමයි මිනිස්යාව අඳුරේ දබන්නේ. පාපය විනාශකාරී දේ. ඒ නිසා මම ඔබට කියනවා ඔබයි මයි තේරු ගන්න අවශ්‍ය කරන්න උදේ මේ පාපිය කරන්න උදේ සම්බන්ධ අපි දැනගත යුතු දෙයක් තියෙනවා මම සන්තෝෂයි වැඩි හකට තියෙන නිසා ඒක ගැන කතා කරන වෙලාවයි කවුරුත් එළියේ යන අවශ්‍යතාවය කවුද අපේ අය ඉන්නේ එළියේ කරනගල ඇතුළේ ප්‍රශ්නයක් නැහැ
ඒක එතන තියෙනවා ඒක හෙලවෙන්නේ නැහැ ඒක අක්‍රීය දෙයක් මලානික දෙයක් ඒක මම ගිහිල්ලාගේ හේතුරක් විතරයි ඒක මට බලපාන්නේ කියලා ඒක ලොකු රැවටිීම පාපේ ඇවිල්ලා මෙතන තිබුණා නම් මම මෙතෙන්ට යන හදන වෙලාවේදී මොනවද පාපේ කරන්නේ මගේ පිටිපස්සෙන් එනවා මම කියන්නේ මම අඩියක් ඈතට ගියා පාපේ මන් ළඟට මම තව ටිකක් යනවා අඩියක් ඈතට පාපේ මන් ළඟට දැන් අපි හිතාගෙන ඉන්නවා පාපේ කියන්නේ ඒ අතන තිබ්බා ඒ හින්දා මට කිසි ප්‍රශ්නයක් නැහැ ඒක මම හොයාගෙන ඉන්නේ නැහැ කියලා වගේ හිතනවා නමුත් පාපේ කියන්නේ සක්‍රීය දෙයක් පණ ඇති දෙයක් sin is alive ඒක දැනගන්න ඕන මිනිස්සු ඔකද පණ ඇති දෙය ගැන දැන් මම ඔබට කිව්වොත් එහෙම මහා දරුණු ලොකු පොළඟෙක් ඉන්නවා ඊදෙන කැම්පුද ගෙදර ගියා අමදාම ඔබ කෑවෙ නැත පිටර කොට කිල්ලු උන් පිටර කන්දාසය කියලා දන්නවා නේ මිනියු කවර් ආසද ඔබ ගෙදර ගෙනිලා හදන්න නෑ ඔබ ලඟ වෙයිද කොහොමද මම ඇත්තෙම රබර් එක ගෙනල්ලා දැම්මොත් මට හිතෙනවා කෑ ගාන පුදු උද නැගිටින මං දැකලා තියෙන සජීවීදේ සිද්ධිය ගෙදර ඇතුලේ හිටියා එළියට ගියා මූ ඇතුලට දමන් කියන්නද ඔබට ඒ පණ පිටින් ඉන්න වූ එක කියන එක දැක්කොත් ඔබට හරි ලොකු බයක් ඇති වෙනවා ඔබ උත්සාහ කරන ඔබ දන්නවා ඌව හඳුනන මට හානි කරයි කියලා නමුත් ඔබ දැක්කොත් ඌ මැරිලා ඉන්නවා ඔබට එතකොට බයක් තියෙයිද නෑ නමුත් ඔබ බය වෙන්න ඕන එහෙම නැත්නම් හිතන්න ඕන තේරුම් ගන්න ඕන කිතුනවා හැටියට විශේෂම අවබෝධයක් එක්ක ඉන්න ඕන මුද පණ තියෙන එයාපත් එකම හැල්ල කියන්නේ මුද පණ තියෙන දැන් පාපී කියනවා දේ තුල පණ කියන දේ තිබෙනවා නම් එහෙනම් අපි සැලකිලිමත් වෙන්න ඕන ඒක නිසාමයි දෙවියන් වහන්සේගේ වචනේ රෝම පොතේ මේ 7:11 පාවුල් පටන් ගන්න කතා කරන්නේ මේ බුද්ධිමත් මිනිස්සුන්ට කතා කරන කවුද බුද්ධිමත් මිනිස්සු එදා කාලේ හිටියා වූ මේ ලෝකේ ජනගහණය අතරේ වැඩිම දැනුමක් ලැබුවා වූ සංස්කෘතිය තිබුණා වූ දියුණුව තියනා වූ දෙය ලැබුවා වූ මිනිස්සුන්ට කතා කරන වෙලාවේදී ඔව් පාපේ ගැන කතා කරනවා මොකද ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් හැරිලා රෝම අධිරාජ්‍යයේ ඉන්නා වූ මම රෝම යේ ජීවත් වෙන්නව මට මුණාද මේ බාල කතාව කියන්නේ කියලා. ඔලෝම තමයි සභාවේ ඉන්න කිතුනන් රවට්ටන. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා බලලා ඒගොල්ලෝ හිතනවා මං නිකම්ම රැකිනවා කියලා. ඕක තමයි රැවටිල්ල. මගේ මිත්‍රයා රැවටිල්ල කියන්නා බුදේ දැන් විවර කරන පිණිසයි පාවුල් පාපය ගැන කතා කරන්නේ. පළවෙනි දේ පාපය සක්‍රීය දෙයක්. පණ ඇති දෙයක් ඒ හින්දායි අපිට හැම වෙලාවෙම කියන්නේ පාපය ගැන සැලකිලිමත් වෙන්න පාපය ගැන සැලකිලිමත් වෙන්න එතන මේ පාපය කියන අමුදේ අපි වෙතට එන්නේ ඒක එන්නේ සිතවිල්ලෙන් විතරක් නෙවෙයි වචනෙන් පමණක් නෙවෙයි ක්‍රියාවට පමණක් සීමා වෙන්න අමුදයක් නෙවෙයි නමුත් ඔය තුන් පැතිකඩෙන්ම පාපය අපිට ලඟ එනවා මම කියන්නේ මොනවද පැතිකඩවල් තුන එක සිතවිල්ල දෙක වචනය තුන ක්‍රියා මේ පාපී කියනවා උදේ චරිත සක්‍රියයි ඒක අපිට පොළඹවන අපේ සිතවිලි ඊට පස්සේ සිතවිල්ල පොළඹවන අපිට එක එක දේවල් උච්චාරණය කරන්න කියන්න 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 අපි හිතනවා මම හිතලා විතරක් හිතිය ප්‍රශ්නයක් නෑ මම කිව්වොත් තමයි ප්‍රශ්නේ කියලා සමහරක් නෑ. තව සමහරක් අය හිතනවා ඔය කිව්වට ඉදි වචනයක් ඔකේ වෙලාවේ කිව්වා ඊට පස්සේ අමතක වෙනවා.
නෑ අමතක වෙන්නේ නෑ. මොකද පාපී කියනවා උදේ තුල ගැප් ගන්නවා බිහිවෙන්නවා නිර්මාණය වෙන්නවා සිතිවිල්ල පාපිෂ්ඨයි. ප්‍රකාශ කරන වචනයත් විනාශකාරී ක්‍රියාවලිය ඊටාත්ම ධර්ම. නමුත් කවුරු කටපවා පාවිච්චි කරන්නේ හිතන්නේ බලන්නේ නැහැ. ඔහේ ඕන දෙයක් කතා කරනවා. ඕන දෙයක් හිතනවා. මොකද ඒක බැරෑරු නැහැ කියලා අපි හිතනවා. එක් තමයි මේක තිබෙනවා රැබර් දිවිකාරකම්. හැම වෙලාවෙම යක්ෂයා උපෙන්නන් හදනි මම නැහැයි කියලා. එහෙනම් මම කියන්නේ යක්ෂයා හැම වෙලාවෙම පෙන්නන්නේ මොනවද? එයා පැත්තේ කරලා හැල්ල කියන්නේ. දන්නවද යක්ෂේ ඉන්නවා. එයාටම කියන්නේ ඔයාට ළඟින් ඉන්න තමයි ඔගේ ආසාව. ඔකද අපි හිතනවානේ යකා ඉන්නේ අපායේ මම ඉන්නේ පොළොවේ. අපි චිත්‍රයක් හදාගන්න. ඊට පස්සේ අපි හිතනවා මේ මහ පොළොවේ අපි හිතන කියන කරන හැම එකක්ම ප්‍රශ්නයක් නෑ. මොකද ඌපේ මේවා මේ මම කරන දේවල් අර ඒ වෙලාවට දැනෙන්නේ. ඒවා හරි රැවටිලිකා. දැන් මම ඔබට කියන්නම් අපි තව ටිකක් ඉස්සරහට ගියාම. එතන කතා කරලා කියනවා මක් නිසාද පාපය එක සක්‍රීය දෙයක් පණහැන්නේ දෙයක්. දැන් ඊගා වචන දෙක මොනවද? මම බයිබලේ පදේ මනා රෝම 7:11 ඊගා වචන දෙක අවකාශ ලැබ. දවන්න බලන්න. අවකාශ ලැබ මොනවද අවකාශ කියන්නේ? ඉද කඩ නිද හස space and opportunity. හැම වෙලාවෙම යක්ෂය උත්සාහ කරනවා නෝත් මේ පාපේ උත්සාහ කරනවා අපිට මේ ඉද කඩ ඌ හදා ගන්නවා. පාපය ඉද කඩ හදා ගන්නවා. දැයිකයි මම ඔබට කිව්වේ මේ පාපය කියනවා බුදේ අපේ කල්පනාවට එද්දී අපි හිතන්නේ ඒක සිතවිල්ලක් විතරයි කියලා. අපි හිතන්නේ ඒක වචනයක් විතරයි. මොකද්ද වෙන්නේ මම ඔය ටික කළා කියලා කාටවත් මොකුත් හානියක් වෙලා නැහැ. තුවාල වෙලා කාටවත් නැහැ. එහෙම තමයි හිතන්නේ. නමුත් වෙන්න පුළුවන් ලොකුම විනාශය සිදු වෙන්න පටන් අරගෙන තිබෙන්නේ සදාකාලික කොටසේ මිනිස්යාගේ ජීවිතේ. මොකද මේ කොටස? මොන කොටසද යාගේ? ආත්මය තුල. යාගේ ආත්මය තුල. යාගේ ආත්මයට හානි කරන්න උදේ දැන් සිටුවෙන්න පටන් අරගෙන තිබෙන්නේ. මොකද මේ සිතිවිල්ල නිසා පාපිෂ්ඨ සිතිවිල්ල ආවා. ඒකට එකඟ වුණා. පාපිෂ්ඨ වචනේ කියන්නේ හිතුණා. ඒකට එකඟ වෙලා ඒක කිව්වා. පාපිෂ්ඨ ක්‍රියාවලිය කරන් පෙළඹීමක ඒක කළා. එතකොට ඔකට හානි වෙලා තිබෙන්නේ ශරීරයට නෙවෙයි. තාම නෑ ශරීරෙම මුහුදුලා. නමුත් ඒක සිදුවෙන්නේ ආත්මය. කොයි කොටසද සිදුවෙන්නේ? ආත්මයටයි. බයිබලේ අවකාශය ලබා ගන්නවා. ඉඩකඩ ලබා ගන්නවා. හරි පුදුම දෙයක්. අපිට පෙනුනොත් මේ යක්ෂයා කියලා අපි ඉඩ දෙන්නේ නැහැ. හොඳ නැද්ද? නමුත් එහෙනම් ඌ එන්නේ යක්ෂයා හැටියට නෙවෙයි ඌ එන්නේ. ඌ එන්නේ වෙනත් මුහුණුවකට. ඇවිල්ල තමයි මෙතන තියෙන දේ පොඩ්ඩක් හිත දල්ලු කරනවා. මේ පැත්තේ තියෙන දේ පොඩ්ඩක් කල්ු කරනවා. ඊට පස්සේ නිංගලා සෙට් වෙනවා. අවකාශය කියන්නේ ඒකයි. ඉඳ හදාගන්න. මේ ඉඳ හදා ගැනීමේ ක්‍රියාවලිය අපි දන්නේම නෑ ඌ හදාගන්න. සර්පෙක් හැම වෙලාවෙම යම්කිසි තැනකට ඇතුල් වෙන්න හදනවා.
උඩ මනින ක්‍රමයක් තිබෙනවා. උගේ ඇඟ මහතට තිබුණා ඌ බලන්නේ එක කොටසක් ඇතුළට දාගන්න. ඔළුව දාගත්ත ගමන් ඇතුළට පුංචි කුහරය තුලේ ඌ දන්නවා කිසි අමාරුවක් නැහැ කියලා. ඉතුරු හරිය වල්ගේ කෙළවර දක්වා ඇතුළට දාගන්න. ඒකයි ඔබ දකිද්දක් බලන්න හොඳට සර්පෙක් වොන් කියලා. අට්ටු කර කර යනවා වගේ හරිය සොයන. ඉද හොය. හම්බෙච්ච ගමන් එදරි රින්ගුවා. ඉතුරු හරිය දාගන්න. නමුත් දාගත්තාම ඔය සර්පයා කියන එකට තියෙන හැකියාව උගේ හක්ක උපන්නන. දැන් අපිට කියන එක හත් පන්නන්න පුළුවන් කියලා බලන්න. බැ. මම අපිට බැ. මගේ ෆෑන්ස් බැන්නා තමයි. නමුත් සර්පය මොනාද කරන්නේ? නික හිතන්න පුංචි ඔළුවක් තියෙන කෙනෙක්. බිනිනවා. නිකන් බූසෙක් නෙවෙයි. බල්ලෙක් නෙවෙයි. මුවෙක් ගිනිනවා. ඌ ගෝණෙක් කියලා කියනවා. එතන ඌ කොහොමද කියන්නේ? මේ පුංචි කටක් තියෙනවා. ඔකට හැකියාවක් තියෙනවා. දඩේම සිදු කරන වෙලාවෙදී ඕන වෙලාවට හක්ක පන්නනවා. ඌ හක්ක ගලව ගත්තාම උට පුළුවන්. ඔබ දැකලා තියෙනවද ඌ ගිහින වෙලාව මොකද බලන්න? අර ඇනිමල් ප්ලැනට් එකේ ගෝයක් ගිහින් ඌ හොඳට කට හදා ගන්නවා. අර ලොකු මුවාව ගිලින්න. අර ගෝනම ගිලින්න. ඊට පස්සේ එක කොනක හිට ඌ ගිලින්න පටන් ගන්නවා. හෙමීට ගිලින්නේ. ඌගේ උඩ හක්ක එක සැරයක් තල්ලු කර ගන්නවා. යට හක්ක ඊට පස්සේ තල්ලු කර ගන්නවා. නමුත් යට හක්ක තල්ලු කරගන්නේ උඩ හක්ක තල්ලු කරලා ඉස්සරහට ගියට වට. ටික 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 අන්තිමේදී මේ පුංචි කියලා හිතපු සතාගේ ඇඟ ඇතුළේ මේ ලොකුයි කියලා අපි දැකපු සතා දැන් ඔබේ බුදුන වෙලා ඉන්නවා. ඔබ ප්‍රවේශම් නැත්නම් අපිට වෙන්නේ නැහැ. ඔය හක්ක පන්නනවා බෝල් දකිද්දි උඩ පුදුම රසයක් ආසාවක් තිබෙන්නේ ඔබව දකිද්දි. ඒ හින්ද ඔබලාගෙන ඉන්නවා. අල්ල ගන්න කොතනද කියලා. ඒකින්ද අපි සැලකිලිමත් වෙන්න ඕන. බයිබලෙ මෙතන කතා කරලා තියෙනවා අවකාශෙ ඉඳ හදා ගන්නවා කියන්නේ ඒකයි. ඌ හක්ක පන්න ගන්නවා ඉඳ හදා ගන්නවා උගේ හැව දික් කර ගන්නවා හැම ඇද ගන්නවා උට පුළුවන් දින ගන්න. ඔබටයි මටයි දෙන්න තුන්දෙනාම ඇතුළට දා ගන්න උට පුළුවන් තමයි. අපි සැලකිලිමත් නැත්නම් අපි කරන්න අපු දේ ගැන අපි දන්නේම නැහැ. ඌ හිමීට අපිව කියලා ගන්න. බයිබලේ රහස් නැහැ. බයිබලේ තිබෙන්නේ පැහැදිලිව. අපි කළ යුතු සහ නොකළ යුතු දේ ගැන. දෙවියන් වහන්සේ පමණයි අපිට සත්‍ය අවබෝධ කරලා දෙන්නේ. දේව වචනේ පමණයි අපිට දේව දෙවියන් වහන්සේගේ පැතිකඩ අපිට එළිදරව් කරන්නේ. මනුෂ්‍යගේ ජීවිතේ විස්තර කියලා දෙන්නේ. මේ ලෝකේ ආරම්භය ගැන කියලා දෙන්නේ. මේ ලෝකයේ ඉදිරි අනාගතේ මොකක්ද වෙන්නේ කියලා කියලා දෙන්නේ. අපායක් ගැන කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයයි. ස්වර්ගයක් ගැන කියලා තියෙන දෙවියන් වහන්සේගේ වචනයයි. අපි මේ දෙකෙන් කොයි තැනකට යන්නේ කියලා තීන්දුව කරගන්න පුළුවන් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයයි. නැත්තම් බොහෝ අවස්ථාවලදී මිනිස්සුන්ගේ අදහස තමයි තමුන් ඉපදෙද්දී තමුන් තීරණය වෙලා ඉවරයි කොහාටද යා යුත්තේ කියලා බොරුව. යේසුස් වහන්සේ ආවේ නම් මොනවටද? නමුත් මනුෂ්‍යයාට තීරණයක් ගන්න පුළුවන් වෙන්න සුභාරංචිය අරගෙන මහ පුළුවට ඇවිල්ලා උන්වහන්සේ මනුෂ්‍ය වෙනුවෙන් ජීවිතය පූජා කළා කල්වාරි කුරුසේ. ලේ හැලුවා කිව්වා මාව විශ්වාස කරන්න මේ පූජාව විශ්වාස කරන්න මං කෙවපු මිලිය දිහා බලලා තේරුම් ගන්න මම ඒකේ අවශ්‍යතාවය නිසා මෙහෙම දුකක් මම වින්දේ ඔබ නිසා නැත්නම් මම පාසලින් ඉන්න පුළුවන්කම තිබුණා උතනේ. උන්වහන්සේ කිව්වා කිව්වා මනුෂ්‍යයෙක් කිව්වා ඔබට කිව්වා මට කිව්වා අනිත් හැමෝටම කිව්වා. එහෙනම් මේ පාපය ගැන උන්වහන්සේ කතා කරද්දී අපි දැඩි උනන්දුවෙන් අපි හැමදාම දෙන්නවා දේරුම් ගන්නවා.
그러니까 아바카시 하다는 거. 내내당 있네. 약간 듣긴 한 게 너무 내내당 있네. 우하다가. 우하다가. 밥에 하다가. 나 밥에 하다가 그냥 오잖아. 인도네시아. 이게 인도네시아 밥이 많이 쓰는 거야. 아비 한번 내놔. 대부분이 사람을 기포테. 내가 내는 거 아니겠어, 내? 대부분이 사람을 해. 다음이 파리치데. 다음 남편이 파리. 가을 파리. 야밥 기네 기원 거. 하얀 기원 거 아마 그 무사라 오네. 대부분이 사람을 다해. 다음 남편이 기네. 다음이 파리치데 안 그만 파리.
ජයග්‍රහණය දුන්නේ දෙවියන් වහන්සේ. ඔබ ලබන ජයග්‍රහණයක් නෑ දෙවියන් වහන්සේ නැත්නම්. ඒක දැනගන්න ඕන. මොකද ඔබ දැන් කියවුවා පදයයි කතන්දරයයි බොහොම අනර්ගයි. ඔබ කියනවා නියමයි දාවේ වීරය. හල්ලෙලූයා ඌ වීරය තමයි. අපි වැඩිය කිව්වට නෑ 10. නමුත් මම ඔබ ගෙනිච්ච 10. මොකද හේතුවක් තියෙන නිසා. බයිබලේ කියනවා මේ මෙච්චර දැන් මේ ජයග්‍රහණය කියන එකේ වැරද්දක් තියෙනවද? ජයග්‍රහණ ලැබීම වැරද්ද තියෙනවද? ඊට පස්සේ අර පිටින් විකපු කතුරු හමුදාවත් අම්මේ මෙයාත් එක්ක හැප්පෙන්න හොඳයි. අපි ප්‍රවේශම් වෙන්න ඕන. අපි රැකෙන්න ඕන. මොකද කොහොම මුක කළා මේ මිනිස්යාව මරන්න බෑ. මේ මිනිස්යාගේ ජාතිය ශක්තිමත් වෙනවා. මේ මිනිස්යාගේ හමුදාව දිනන එක දිනනවා. ඒ හින්දා අපි රැකෙන්න ඕන. රැකෙන්න ඕන අපි සමාදානයේ කියලා ඔන්න හිතන්න පටන් ගත්තා. එක හොඳ දෙයක්. එක යහපත ආරක්ෂියක් එළියට යන්නේ. මොකද එළියත් එක්ක හැපිලා ජයග්‍රහණය ලැබුවා. එක හොඳයි. නමුත් ඔබ දන්නවද මම ඔබට කිව්වා මේ පාපේ කියන දේ ඒක එන්නේ මහ පුදුම විදියට. ඒක අවකාශය ලබා ගන්නේ හැම වෙලාවෙම හොඳ යහපත් පිළිවෙලක් පෙන්නලා. ඒ පිළිවෙල ගැන තමයි දැන් ඔබ කියන්නේ. ජයග්‍රහණයක් ලබනවා. මිනිස්සු සන්තෝෂ වෙනවා. හමුදාවට එක්කාස වෙනවා. ඒ ඔක්කොම එහෙම තිබෙනවා. හොඳා ඉඳහදා. ඉවදා ඉඳහදා. මාස්ටර් අපේ ගෙදර හරි අමාරුවෙන් දිව්වේ පෞද්ගල කාර. ඇයි? ප්‍රශ්සාවක් තිබුණා. හරි අමාරුයි. දෙවියන් වහන්සේට ඊ ආඥා කරාම නිරහරවත් ආඥා කරා. මම උනන්දුවේ දේව වචනේ කියවුවා. මම අමාරුවෙන් දෙවියන් වහන්සේට දෙන්න ඕන කොටස දුන්නා. ඒ කොහොම හොඳයි දැන්. ඒකේ ප්‍රතිඵල මම නෙලලා තියනවා. අද වෙද්දි මට හොඳ රස්සාවක් තිබෙනවා. ඒක හොඳ නැද්ද? එහෙම කරලා නැද්ද දෙවියන් වහන්සේ? කරලා නැද්ද දෙවියන් වහන්සේ? එනවා ද අප්‍රසන්නා දෙවියන් වහන්සේ. තේයාව. ඒ කිසි වැරද්දක් නැහැ. නමුත් ඔක ඇත්ති. ඔන්නානික. මොකද මේක එන්නේ හොඳ මුහුණුවරක් එක්ක. ජයග්‍රහි හදක් එක්ක. එහෙම ඇත්ති. එමෙති ඊගව කාරණා මෙතන කියනවා අවකාශය ලබා ගත්තා ඊට පස්සේ ආඥාව කරුණ කොට දෙන්න කියලා. එහෙම ලියලා තියෙනවද නැත්නම් මේ බයිබලෙ? මොකද කියන්නේ? මොකද කියන්නේ? ආඥාව කරුණ කොට. දැන් පාපේ ඇයි ආඥාවටයි දෙන්න අමු නෑ දැකම මොකද? ඇයි පාවුල් මේක ඇතුළට දැම්? ඒ කෙනෙක් තව ටිකක් කතා කරගෙන නැත්නම් පාපය ගැන නම් ඔබ දන්නවද? හැම වෙලාවෙම පාපේ එළිදරව් කරන්නේ මොකක්ද අපිට? දෙවියන් වහන්සේගේ වචනේ. අපිට කියනද පාපේ. එතන මොනවද සිද්ධ වෙන්නේ? දැන් පාපේ අවකාශය හදා ගන්නවා, ඉදකඩ හදනවා. නමුත් තාම බාධාවක් තිබෙනවා. මොකද මේ බාධාව? දේව වචනේ කෙනෙක් තුල තිබෙනවා නම් හදේ හැදුවට පරීක්ෂාව එවලා යත කරගන්න යත කරගන්න බෑ. මොකද යත කරගන්න ඕන හිතන වෙලාවේදී එහෙම නැත්නම් ඒ යෝජනාවේ එද්දි ඒකේ සිතිවිල්ල කරා එහෙම නැත්නම් කෙනෙක් කතා කරනවා ඒ කතා කරන වෙලාවේදී මේ දේ කරන්න කියලා යෝජනා වෙද්දී ඔබ හැරිලා කියලා නෑ 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 ඒක නෑ බයිබලෙන් කියලා තියෙනවා නෑ එපා කියලා. ඒක මට ගන්න දෙනවක් නැත. අත හොද ගන්නවා. ස්වාමී මේක එපා මට. මම හඳුනා ගන්නවා මේකේ මූණුව. මම දන්නවා ඇතුලේ බොක්කේ මොනවද තියෙන්නේ කියලා. මම හඳුනා ගන්නවා මේ
පිටිස් පිටස්තරයෙන් බලලා නෙවෙයි නමුත් මම ඇතුළාන්තය බලලා මම හඳුන ගන්නවා මේක මට මොකක්ද කරන්න යන්න ඉදිරියේද කියලා. ඉතින් ඒකින්ද හඳුන ගන්න නිසා බාධාව මොකක්ද එහෙනම් තිබෙන්නේ? දැන් පාපේ යෝජනා වෙනවා යක්ෂයත් ළඟ ඉඳ බම් ඇහිනොත් ඇහින් නැත්නම් කියලා ඒක විනෝදයක් ඒක අර හරි ආශාවෙන් ඒක ලස්සට ඔබ කියන්නේ නෑ ඒක මට අයිති නෑ කියලා. ඇයි මේ පාප කියන්නේ? දේව වචනේ ඔළුව උස්සනවා. දේව වචනේ ඔළුව උස්සනවා. දෙවියන් අවස්ථාව ප්‍රශ්නය බාධාව මේ පාපේ තියෙන. ඇති කරන්න වෙලාව. එතකොට මොනවද සිද්ධ වෙන්නේ? එතකොට කියනවා එපා. මොනවද දැන් එපා කියන්නේ? වියවස්ථාව එපා. වියවස්ථාව ලැබූ දේව වචනේ දන්න මනුෂ්‍ය දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබූ මනුෂ්‍ය දැන් කියනවා අර යෝජනා වෙද්දී මේ පැත්තේ තමුගේ හෘද සාක්ෂිය තුලින් කතා කරලා කියන්නේ ඒක කරන්න එපා. ඒක යුතු නැහැ කියලා කියද්දී ඔබ කියනවා නෑ 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 නෑ. අද දෙවිත්. අද දෙවිත්. ටයිම් කරන්නේ නැහැ නමුත් අයිති. අද දෙවිත්. කියලා යක ගන්නවා. මොකද යක ගන්න හදන්නේ? දෙවියන් වහන්සේගේ හඬ. දේව වචන යක ගන්න. ඒක ගැන ඉතර මොන්නේ නෑ. ප්‍රඥාව පාවිච්චි කිරීම නතර කරගත්තා.
වගකීම් ඉෂ්ට කිරීම නතර කරගත්තා. වෙනද තරම් මාංචි වෙන්න ඕනේ නෑ කියලා හිතුවා. එච්චර යෝනා හරි අහිංසක මුහුණුවරක් ඇතුව පාපය ලං කරනවා දාවිද්ගේ ජීවිතයට. වටිනා ජීවිතය නැති නාස්ති කරන්න මොකක්ද හේතු වුනේ? සමහරක් අය කල්පනා කරනවා මෙහෙම හිතපු මනුස්සයෙක් එක සැරේටම අපි හරවන්නේ 11 වෙනි පරිච්ඡේදයට නේ ඕනේ. නමුත් යන්න 10 19ට. එතකොට අපේ කතන්දරේ කියන මොකක්ද සිද්ධ වුනේ කියලා. පසුබිම හැදුනේ කොහොමද ඔකට? කඩුක දුෂ්කර හිරවීම තුළ ඔබේ ඉන්න උනාන තවත් මිනිස්සු නැගිට්ටා. එහෙනම් මොනවද නම් සිද්ධ වෙන්නේ? ඔබ බොහොම ප්‍රවේශමෙන් ඔබේ ගමන ගෙනියනවා. නමුත් ඒවා නැතර වෙද්දී ඔව් හිතව මම කරන හැම එකක්ම හරි ගියා. යාපත් එක වැහැරලා කියන්නේ ඔබ හිතන හැම දෙයක්ම හරි නැන්නේ. ඒකට අපි හේතු කරගන්න අනිත් පැත්තේ මොනවද වචන? දෙවියන් වහන්සේ අපි හේතු කරගන්න. දේව වචනය. දේව අභිමුඛය. දේව ආලේපය. කොහොම පාවිච්චි කළා මොනවද අපි කරන්නේ අන්තිමේදී? අපි ප්‍රඥාවකට නිවාඩු වෙනවා. අපි ඊට පස්සේ අපේ හිතන විදියට අපි ගමන් කරන්නේ. ඊට පස්සේ මොකක්ද සිදුවෙන්නේ? කවුරුත් හිතියේ නෑ. එහෙම නැත්නම් ඔබ හිතුනේ නෑ. මම යන්න ඕනද මගේ වගකීම ඉෂ්ට කරන්න? එහෙම නැත්නම් මම නිවාඩු ගන්න. තවමත් සමහර කිතුනුවන්ගේ ජීවිතේ 185කට වැඩිය කාරණා රහසිගතව තියාගෙන. රහසිගතව තියාගෙන. বেদাগত ইতুকে নায়ক বেদা গানিনে বেদা গানি ইদ হাদা গানিনে পাপের দিন অবকাশ বহ গানিনে এই হিন্দা সর্পয়া উলো দাগত ইদ হাদা অতি দেবন্ত অনর্গ বু বলবত মনুষ্য দাকি নম পডি ইদাই ওমনা এক দেয়াই করানো ඔව් එදා ගෙදර ඉන්නවා කියලා ඔහු තීරණේ පිළේ මම පව් කරන්න ඕන කියලා නේද? නමුත් ඔහුට අමතක වෙච්ච දේ තමයි මම යන්න ඕන යුද්ධෙට මේක ඇවිල්ලා රජවරු ඔහුගේ හමුදාව අරගෙන යුද්ධෙට යන කාලය. ඇයි ඒ කාලෙදී ඔහු ගෙදර ඉන්න තීරණය කළේ? මොකද ඒ ඉස්සෙල්ලා ලැබපු ජයග්‍රහණය නිසා. ඔය ජයග්‍රහණ ලැබෙන එක ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ජයග්‍රහණ කියන්නා වූ දේ තියෙන්න ඕන අතීත කාලේ නෙවෙයි නමුත් වර්තමාන කාලේ වගේ මිත්‍රයන් වෙලා. ජයග්‍රහණේ කතාව තිබෙන්න ඕන වර්තමානයේ. වර්තමානයේ මේ අතීතයේ ජයග්‍රහණ ගැන වර්තමානයට අදාළ නැහැ ඒක. ඒක එදාට හොඳයි දෙවියන් වහන්සේ ස්තුති වේවා. නමුත් අද දවසට තිබෙන්න ඕන. නමුත් අද දවසට උඩ යන්න හිතුනේ නැහැ. මොකද ඔව් දන්නවා යෝආබ් යවුවොත් හොඳට ඕම ඇති. යෝආබ් දක්ෂයි. යෝආබ්ට වැඩිය වඩා දැනුමක් ඇති යුද ශිල්පයක් ඇති බුද්ධිමත් තව කෙනෙක් හිටියේ නැහැ. ඔව් දන්නවා කොහොමද ගහන්න ඕන හතුරට කියලා. ඔව් දන්නවා දිනන්න පුළුවන් මොනා කළොත්ද කියලා. ඔව් දන්නවා මොන විදිය ආයුධයක්ද පාවිච්චි කරන්න ඕන කියලා. ඔව් දන්නවා හතුරා සිතන්නේ මේ වෙද්දිත් මේක කරන්න කියලා. ඔවුන් එහෙම බොහොම තියුණු මනසක් දැක්මක් තිබුණා. ඒිට වැඩිය තිබුණු එකම එකනා හිතේ. ඒ තමයි දා. තයි ගාව හිතුවා මගේ මිනිහම ගැවුවා. හොඳ දුරමති. එමි හිතාගෙන යෝ ගෙදර හිටියේ. ලබන ජයග්‍රහණ ගැන මට කිසිම විවේචනයක් නැත. නමුත් වර්තමානයේ ජයග්‍රහණයක් නැත්නම් ඉතිහාසයේ ජයග්‍රහණ ගැන කතා කරන්න එපා. කතා කරන්න එපා. කතා කරන්න එපා. මොකද ඒව අදට අදාළ නැහැ. අද දවසේ මොනවාද දෙවියන් වහන්සේත් එක්ක ඔබ තේරුම් ගන්න ඕනේ? මොනවාද දෙවියන් වහන්සේ ඔබට කියන්නේ අද දවස් සම්බන්ධව ඔබ මොනා කළ යුතු කියලාද උන්වහන්සේ කියන්නේ?
ඒක ගැනයි අපි කතා කරන්නේ ඒක ගැනයි අපි සිතන්නේ නැහැ ඒකයි අපිට හෙන්න ඕන මොනවාද මොනවාද නමුත් එදා දාවිත් ඇහුන්නේ නැහැ දාවිත් අනිකුත් හැම අවස්ථාවකදී ලස්සන ගීතිකා ලිව්වා ජයග්‍රහණ ලැබුවා මිනිස්සු බයයි උපහාරයක් දෙන්නේ අනාගත වක්තෘවරු නාතන් ඔහුට කතා කරන වෙලාවෙදී දීම බලාගෙන දිගා වෙලා හඬ ඔසවන්නේ නැතුව ඔව් කොම යටහත් කතාගලේ හේතුවල් මිනිස්සු කෝපගත වුණා නම් එහෙම නාතන්ගේ අවසාන දවස වෙන්නේ නැද්ද නමුත් ඔහුට සිද්ධ වුණා කිය යුතු දෙයක් කියන්නේ කියන වෙලාවේ බොහෝ ප්‍රවේශ වෙන්නේ ඔහු කියන්නේ ඒ තරම් බලවන්ත මිනිස්සු යෝධයෝ නැසපු යෝධේ ඒ මනුෂ්‍ය වැටුණු දවසක් තිබ්බම විනිතයි. ඒ මනුෂ්‍ය වැටුණු දවසක් තිබ්බා. මොනවා දෝ දෙයක් තිබ්බා. ඒකට හේතුව ඔබයි මායි දැනගන්න ඕන. අතීත ජයග්‍රහණ වර්තමානයේ අදාළ නැත්නම්. මම එදා දෙවියන් වහන්සේට යාඥා කරපු කෙනෙක් මේ විදියට. මම දෙවියන් වහන්සේට ඒ කාලේදී සේවය කළ අර විදියට. මම දෙවියන් වහන්සේ ගැන පුදුමාකාර උනන්දු වෙකිද මේ මිනිස්සු ඉන්නේ අද දවසේ එදා මම වුණ දෙන අපු නිසා වහන්සේ වෙත ඒ එදා කතා නැත එදා කතා වැඩක් නැත කතාව වෙන්න ඕන අද මොනවාද ඔබ විහි වහන්සේ උදෙසා සිදුවේ රජගොල්ල යුද්ධක යාඥතු කාලේදී දාවිත් තීරණය කළා මම මාලිගා වීලා මගේ ගෙදර මගේ කුල්ල වැඩේ දෙයි. යෝවට වඩා තව කෙනෙක් නැත. ඔව් ගත්තොත් කොපුවෙන් එළියට කඩුවා. හතුරා නැසන එක නැසනවා. දරගෙන හිටියා. එන ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ මිත්‍රය පරණ ජයග්‍රහණ වැඩක් නැත. එයාට තිකන රැල්ල කියන්නේ පරණ ජයග්‍රහණ වැඩක්. අලුත් අද දවසේ ජයග්‍රහණය වැදගත්වන පාපය අගෙන මම කියන්න ඕනේ රැවටිල්ල අවකාශය හදාගන්නේ නෙමෙයි ඔබ කී සතියේ ඔබ නියමෙට හිටියේ යක්ෂ කවුද ඉන්නේ සතියේ යක්ෂ ඔබ නියමෙදී ඔබ නියමෙට හිටපු නිසා ඔබ අද ඉන්නේ නැහැ. ඔබයි කිව්වේ. කාට කිව්වේ? දාවිත්. අනිත් එකානේ ඔයයි ඉතින් වාගේ ගෙදරට ඉන්නේ. ඒකට කිව්වා අනිත් මිනිස්සුගේ මාලිගාව කියලා. නම් දාවිත්ගේ මේ මගේ ගෙදර කියලා. ඒකේ හිටියා එන්නේ. හරි පාසලේ ඉද්දි කවුද ඒකට එන්නේ නැහැ. ඔව් ඉද්දි. පාපය ආවේ එළියේ ඉන්නකෙ නම් පාපය ආවේ ඇතුළේ පාපය කියන මයින්තර තුමිනි පදේ කියවන ගෞරවයෙන් තමයි තුමිනි පදේ දාවි පණිවිඩ යවා ප්‍රිය ගැන විභාග කෙරෙන්නේ දෙක කියන සෝරි දෙක කියන දෙක කියන දිනක් මේ වෙද්දී අර මිනිස්සු යුද පිටියේ ඕ ගාලා යුද්ධේ වැඩ හරි දැන් මෙයා දාවි කියවන දිනා එදා දවසේ ආ සමත් වේලාවේ දාවි තමගේ කොයි වෙලාවේද මේ සනීපය ආ කියවන දාවි තමගේ යහනේ නැගිට රජගෙදර පියස්ස උඩ සක්මන් කළේය කොයි දෙන්නේ ගොල්ගහකුට නෙවෙයි බලකාරහර නෙවෙයි යුද පිටිය නෙවෙයි ඔබ දන්නවද සමහර වෙලාවට අභියෝග වලට මූණ දෙන එක හොඳයි පහසු හොයන්න යන්න එපා අභියෝගේ වඩා ප්‍රයෝජනවත් ඔබේ ජීවිතේට මගේ ජීවිතේට අපේ ඇදහිල්ල තියාගන්න එක උදව් වෙනවා යුද පිටිය කියන්නේ අභියෝගේ තැන මාලිගාව කියන්නේ පහසුවේ තැන
නම් පරිචාව ආවේ යුද පිටියේ නෙවෙයි. නම් පරිචාව ආවේ මාලිගා. දැන් ඔහුට එන අදහසක්. පණිවිඩකාරයෙක් කියවලා පක්ෂි බව ගෙන්න ගන්න. ඔබ දන්නවා ඉතුරු කතන්දරේ මොකක්ද? මට ඕන කරන්නේ ඔබට කියන්න පාපේ කියන්නා බුදේ ආවම එයා පෙළපෙනවා ගන්න කියලා ඉදිරිපත් කරනවා. ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා ඉනිෂියේට් කියලා. එයා තමයි ගන්නේ මූලිකත්වය. එයා තමයි ගන්නේ නායකත්වය. ඒ සිද්ධාන්තයේදී සිතවිල්ලකින් පටන් ගන්නවා. දැන් සිතවිල්ල තව කෙනෙකුට කියනවා ගිහිල්ලා ඉවරලා එයා පණිවිඩයක් දෙන්න. එයාව ගේන්න කියනවා. එයා තනියම ඉන්න බෑ. එන්න අවසරයක් නැහැ. ඔකල රාජ්‍යයේ මාලිගාව කියන්නේ තහනම් ප්‍රදේශයක් හරි හැම මිනිස්සෙක්ට අවසරය ලැබුවාට පමණයි. දැන් ප්‍රධානියම අවසරය දෙනවා. ආරාධනා කරනවා. මගේ මිත්‍රයා අපිට තේරෙන්නේ නැහැ අවකාශය හදාගනිදී යක්ෂයා කොයි විදියටද ඌ හදාගන්නේ කියලා ඔබේ මගේ ජීවිතේ පොටු කරගන්න පිණිස. ඒකයි මම ඔබට කිව්ව කියන්නේ කියලා ආරම්භයේදීම. යක්ෂයා මේ කියන පාපය කියන්න බුදේ ඌ එවන්නේ අපි හිතන්නේ නැති සුක්ෂම ආකාරයටයි. ඒකේ තිබෙන වූ රැවටිලි කාර්කම මහා විශාලයි. එයි මම ඒක කියන්නේ මං කැමති ඔබ හරවනට දෙවනි කොරින්ති මොකද දෙවනි කොරින්ති වලට හරවන්න ඉස්සර මම ඔබට කියන්න කැමති අන්තිම වචන දෙක ඊගා වචන දෙක මොකක්ද කියලා බලන්න. රෝම පොතේ 7 පරිච්ඡේදයේ ඔය 11 වෙනි පදේ මොකක්ද කියන්නේ? අපි කියවනේ ආඥාව කරන කොටගෙන කියලා ආඥාව නොසලකපු වෙලාවෙදී මේක සිද්ධ වුණා. ආඥාව නොසලකපු වෙලාවෙදී ඊගාවට සිද්ධ වෙන මොනක් දන්නවද? මා මොනවද ඊගාවට? ඔබට හයියෙන් කියන්න මාර්ගවට ආඥාව නොසලකපු ගම. මොකද මේක වගකීමක්. ඒ කාලේ ඒ වෙලාවේ ඒ යුද්ධයේදී ඔහු සිටින්න ඕන තැනක් තිබෙනවා. ඔබ වගකීම් පෙරහරින වෙලාවදී ඔබට තේරෙන්නේ නැහැ මොකක්ද සිදුවෙන්නේ කියලා. ඒ වට යොමු වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ අපිව රකින්න යම් කිසි දේවල් මේ මහ පොළොවේ තබා තිබෙනවා. අපි වගකීම් දරද්දී සමහර වෙලාවට අපි හිතනවා මේක වදයක් කියලා, මේක කරදරයක් කියලා. මේක හරි වෙහෙසකාරී කියලා අපි හිතනවා. නමුත් ඒක වෙහෙසක් නෙවෙයි, ඒක මාංශයක් නෙවෙයි. අපි ඒවා කළ යුතු දේවල්. ඒවා කරද්දී අපි රැකෙනවා, අපි රැකෙනවා. අපි රැකෙනවා. නමුත් වගකීම් හරියට ඉෂ්ට නොකරන වෙලාවෙදී ඔබේ ජීවිතය පිරිහෙනවා, වටේ තියෙන ජීවිත පිරිහෙනවා. ඔක්කොට වැඩි ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන ගමනක ඔබ ඇතුල් වෙනවා. නමුත් වගකීම් ඉෂ්ට කරද්දී මොකක්ද සිදුවෙන්නේ? ඔබට සිද්ධ වෙනවා මීට වැඩිය මම යමක් කරන්න ඕන. මොනවද මම කරන්න ඕන? ගෙදර නඩත්තු උදෙසා මම මහන්සි වෙන්න ඕන. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන මම සැලකිලිමත් වෙන්න ඕන. දෙවියන් වහන්සේ බලනවා මම හම්බ කරන දේක මොනවද කරන්න කියලා. හැම එකක්ම දෙවියන් වහන්සේ හැම පැතිකඩක්ම බලනවා. ඒ වගේම සැලකිලිමත් වුණාම අපි ප්‍රවේශ කවුද කිව්වා ඕනම මිනිස්සෙක්ව දැනගන්න ඕන නම් එයා කොයි විදිය කෙනෙක්ද කියලා. එයාගේ ඩයරි අරන් බලන්න කිව්වා. එයා කාලය පාවිච්චි කරන විදිය විතරව කරයි කිව්වා. ඊගාවට එයාගේ චෙක් පොත බලන්න කිව්වා. ඊට පස්සේ බලන්න පුළුවන් එයා මොන තැන් වලද එයාගේ සල්ලි යොදවන්නේ කියලා. එතන බලන්න පුළුවන් එයා කොයි තරම් දුරට දෙවියන් වහන්සේ කියන සලකනවාද කියලා. අපි ඒ වගේම කිසිම තැකීමක් නැතුව ජීවත් වෙද්දී අපි ජීවත් වෙන්නේ ව්‍යවෘත්සාගත ජීවිත රටාවක්. එහෙනම් මම ඔබට කියන්නේ මොන විදිය ජීවිත රටාවක්ද අපි ගත කරන්නේ? ව්‍යවෘත්සාගත ජීවිත රටාවක් අපි ගත කරන්න මම හිතන්නේ. රැවටිල්ල කියන්නේ ඒකයි. රැවටිල්ල කියන්නේ නැති දෙයක් ඇති බවට පෙන්නුම් කිරීම. නැති දෙයක් ඇති බවට පෙන්නුම් කිරීමයි. නැති දෙයක් නැහැ කියලා කියන එක රැවටිල්ල නෙවෙයි, ඒක සත්‍යයි. ඇති දෙයක් ඇතයි කියන එක රැවටිල්ල නෙවෙයි, ඒක සත්‍යයි. නමුත් නැති දෙයක් ඇති කියලා කියන එක රැවටිල්ල. ඒ රැවටිල්ල තමයි බයං කරන්නේ.
ඒ රැවටිල්ල ගැනයි අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඇයි මම මේ රැවටිල්ල ගැන ඔබට කතා කරන්නේ? මේ පදයේ තියෙන නිසාම නෙවෙයි. නමුත් ඔබ හැරෙවොත් දෙවනි කොරින්තිය 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට. දෙවනි කොරින්තිය 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයට. පටන් ගන්න. නමුත් සර්පයා තමාගේ මොකද නැත්තේ නෙවෙයි ප්‍රයෝගේ උගේ තිබෙනා වූ ප්‍රතිගුණයක් ගැන කතා කරනවා. උගේ ප්‍රයෝගේ ඒවව රැවටුවා මේ මොනවද ඒවට කරලා තියෙන්නේ බැලි මොනවද කරලා තියෙන්නේ මොනවද ඒවට කළේ ප්‍රායෝගික කියන්නේ දෙවියන් වහන්සේගේ වචනයට යොමු වෙද්දී අපි රැවටෙන්නේ නැහැ. අපි රැවටෙන්නේ නැහැ. අපි රැවටෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ විතරක් කරනවා. රැවටෙන්නේ. රැවටෙන්නේ පා. ඔතන ඉස්සරහා තියෙන හොඳ පාරක් නෙවෙයි. ඔබට පේනවා ඒවිත් ඒ වගේ. ඒක මිරිඟුවක්. ඒක බලාගෙන යන්න එපා. ඒක ඔබට ප්‍රයෝජනවත් නැහැ. අපිට හිතෙනවා මේක ලස්සන මාර්ගයක්. සුන්දරයි කියලා. නමුත් දෙවියන් වහන්සේ කතා කරලා තියෙනවා ඔබද පේන්නේ නැහැ. ඔබ වලක් කියන්නේ පාර හරහා. ඔබ නතර වෙන්න යන්නේ ගමනක් දීර්ඝව යනවා නෙවෙයි. ඔබ වලේ වැටිලා ඔබ හිර වෙන්න යන්නේ. ඔබ කිලෙන්න යන්නේ. ඔබ යට වෙන්න යන්නේ. බැලලෙන්න එපා. බැලලෙන්න එපා. යක්ෂයා කැමති. අපි රවට්ට. උන්ට වෙන දෙයක් නැහැ ඔළුවේ. නුවර දෙයක් නැහැ. වෙන දෙයක් නැහැ. ඒ නිසා බයිබලෙ කියන අපිට ප්‍රවේශම් වෙන්න කියලා. මොනවද ඊට පස්සේ කියන්නේ? ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔන්න අහගන්න මේක කතා කළේ නොහැදිලිවන්තයෝට නෙවෙයි. පාවුල් මේක කතා කළේ කාටද කතා කළේ? හැදිලිවන්තයෝට කියවන ක්‍රිස්තුස් වහන්සේ. පවතින අවන්තක වෙන්න පිළිසිතු වෙන්න යම් විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දුෂ්ට කරනු ලැබේදෝ කියා බය වෙමි. ඔව්. දැන් ඔන්න බලන්න මගේ මිත්‍රය ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මනුෂ්‍යයා තුල අනිවාර්යයෙන්ම තියෙන ඕන ගුණාංග ප්‍රධාන දෙකක් සඳහන් කරනවා. රැවටීම සම්බන්ධව ගුණාංග දෙකක් මෙතන කතා කරනවා. මොනවාද ඒ ගුණාංග දෙක? ඔය පදේ පළවෙනි වචනේ මොකක්ද? රැවටීමයි වැලකින්න හදන්නා වූ අය. මොනවද වචනේ? කියවනා. නමුත් සර්පයා තමගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවන්තක වෙද මොකද පළවෙනි එක? ඔබ දන්නවද ක්‍රිස්තුස් වහන්සේ තුල කෙනෙක් ඉන්නවා නම් පළවෙනි දේ තමයි එයා අවංකයි. එයා අවංකයි. ඉංග්‍රීසි වචනේ innocent. එයා අවංකයි. ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින මනුෂ්‍යයා අවංක වෙන්න කිව්වා. අවංක කියන්නේ විනිවිද භාවයක් පවත්වා ගැනීම. අවංක කියන්නේ හැම වෙලාවෙම කරන්න ඉස්සෙල්ලා යෝජනාව ඔළුවට එද්දී එකඟ වෙන්න ඉස්සෙල්ලා මේක හොඳද නරකද කියලා සොයලා බලන මනුෂ්‍යයා අවංක මනුෂ්‍යයා. අවංක මනුෂ්‍යයා උනන්දු යාසයි දෙවියන් වහන්සේව සතුටු කරන්න. අවංක මනුෂ්‍යයා ආසයි හැම වෙලාවෙදීම එකම මූනුවර පවත්වන්න.
මූණට හම්බෙද්දී කණෙන් කණට හිනා වෙනවා. පොඩ්ඩක් එයා හැරිලා යද්දි ඕ නුදුකින් හම්බුණා නෝවාද. ඒ අවංකයි හැසිරීම නොවේ. අවංකයි. අවංක කෙනා හරි ෆිනි විදයි. අවංක කෙනා හංගන දෙයක් නෑ. අවංක කෙනා හංගන දෙයක් නෑ. එයා ප්‍රති කෙනා කියන අවංක කෙනා හංගන දෙයක්. අවංක කෙනා හරි නිදහස් හෘද සාක්ෂිය. හරි නිදහස්. තෙරපි මක් නෑ. අවංක කෙනාව ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. දන්නවද ඒක? ඒක එක ලක්ෂණයක්. මිනිස්සෙක් අවංක නම් එයාව ප්‍රශ්න කරන්න පුළුවන්. මම ඔබ අහන්න ප්‍රශ්නයක්. කිසිම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් අතනින් ඇදගෙන ගියා, එතෙන්ට එතනින් ඇදගෙන ආවා, මෙතෙන්ට හැමතැනම ඊට පස්සේ අපහාස කළා, නිඳා කළා, චෝදනා කළා, එල්ල කරා, ප්‍රශ්න කළා, උත්තර දුන්නා යකහත්ව. කොයි තරමටද හරියට ඝාතනය කරන්න ගාලට ඇදගෙන යන වැටළුවෙක්සේ උත්තර දුන්නා. ප්‍රශ්න කිරීම යේසුස් වහන්සේට ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ජීවිතේ විනිවිද භාවය තිබිච්ච නිසා. හල්ලෙලුයා. කිතුණු එක්ක ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්න කරනකොට බාගත් නැතිනා ඔබට ප්‍රශ්නයක් තියෙනවා. එයා ප්‍රති ක්‍රියා කරන ප්‍රශ්න කරන ඩකල දිනා ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ඔබ ප්‍රශ්න කරද්දී ඔබට ඒක ප්‍රශ්නයක් වෙන්න යන්නේ නැත්තේ. මම දන්නේ ඔබ මොනවා හිතනවාද කියලා. ඔබ දන්නවද ප්‍රශ්න කරද්දී තව කවුරු හරි මගේ උත්සාහය මම පිරිසිදුයි කියලා කියා ගන්න නෙවෙයි. මට අවස්ථාව තියෙනවා, වේදිකාව හැදෙනවා දෙවියන් වහන්සේ ඉදිරිපත් කරන්න කියලා. යේසුස් වහන්සේ මොනවද කළේ කියලා බලන්න. හෙරොද් ගාවට ගෙනිච්චාම කිව්වේ මොනවද කියලා බලන්න. පිලාත් ගාවට ගෙනිච්චාම මොනවද කිව්වේ කියලා කියන්න. මොකද අවස්ථාව උදා කරගත්තා. මම කැමති දෙවියන් වහන්සේ ගැන කියන්න, දේව රාජ්‍ය ගැන කියන්න, ඉදිරියේ සිදුවෙන්න ආව දේ ගැන කියන්න අවස්ථාව කරගත්තා. මම සුද්ධයි, මම අහිංසකයි කියලා කියන්න උත්සාහ කළේ නැහැ. නමුත් අවස්ථාව කරගත්තා, අවස්ථාව කරගත්තා. ප්‍රශ්න කරන්න මම ඕනතර මම දෙන්න උත්තරේ සන්තෝෂයි. මොකද ඔබට කියන්න දැන් මට අවස්ථාව තියෙනවා. ඔබට කියන්න මට දැන් අවස්ථාව තියෙනවා. නමුත් චිතුරුවේ කියනවා නම් එන්න මම ප්‍රශ්න කරන්න එපා. ඔයා කවුද? ඔයාගේ ඇහේ තියෙන පරාලේ දිගපළල දන්නවද? ඒක ලී මඩුවෙත් නෑ, ඔය සයිස් එක එක. ඒත් මගේ තියෙන රොඩ් එක නේද? අනේ. කලබල වෙන්න එපා. සන්තෝෂ වෙන්න කවුරු හරි ප්‍රශ්න කරා. ඊගාව කාරණේ ප්‍රශ්න කෙරෙන එක යහපත් දෙයක්. මොකද ඔබේ අවංකකම මිනිස්සුන්ට දැනගන්න විනිවිද භාවයේ පවත්වා ගන්න ප්‍රෝත්ති කිය ඔබ පිළිගන්න කරා. සත්‍යයට හංගන්න දෙයක් නැහැ. පාපයට හංගන්න හැම දෙයක් නැහැ. ඒ හින්දා සන්තෝෂේ කෙනෙක් ප්‍රශ්න කරද්දී වාඩි කරගෙන වෙලා අරගෙන උත්තර ඔය පස් විදිපස්සේ කිලක චික 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 දියා. හරි. එයාමිලා බයිබල් බයිබලේ භාෂාවෙන් කතා කරනවා නම් හරි සැර දේවල් තියෙනවා. හරි ඒක ප්‍රත්‍යක්ෂ දාන නමුත් අපිට අවස්ථාව තිබුණා. දෙවියන් වහන්සේ කෙනෙක් කියන්නේ ඔබේ ජීවිතයේ සාක්ෂියක් කරගන්න. එයාට කියලා දෙන්න. ජය ගන්න පුළුවන් කොහොමද කියන්නේ? කතා කරද්දි කියන්නේ මේම දෙයක් සිද්ධ වුණා. මොකද ඒක ප්‍රයෝජනවත් වෙනවා. අවංකකම කියනවා උදේ කිතුනේ තුල තියෙනවා. දෙවියන් වහන්සේ කතා කරද්දි කියනවා මේ පාදේ අවංකකම තිබෙන්න. අවංකකම තිබෙන්න ඕන කියන්නේ ඊගාව වචන වලින්. ඊට පස්සේ ගන්න තියෙන වචනේ
පිරිසිදුකම ඔබ අන් දැන් ඔබට තේරෙන්නේ නැද කම මොකද කියලා පිරිසිදුකම තියෙනවා නම් අවංක වෙන්න බැරිද අර විපහසුයි අපේ බුලුව පිරිසිදුකම තිබෙනවා නම් පිරිසිදුකම කියන්නේ මේ මම හිතන විදියට පිරිසිදු නෙමෙයි මම දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව මම පිරිසිදුව ඉන්නවා කියන්නේ දෙවියන් වහන්සේව සතුටු කරන්න මගේ ජීවිතේ මම වෙනස් කරගන්න කෙනෙක් මම ආශා කරනවා මගේ ජීවිතේ මේ විදියට අර විදියට අනිත් ආරණයකට මම හැදෙනවා මම මේ ඉන්නකම හැදෙනවා උයි දෙවියන් වහන්සේ මාව හදන මම තාම හැදිලා නැහැ හැදුනා මදි දෙවියන් වහන්සේ අවංක ගමන දෙවියන් වහන්සේ අගය කරන්න අවුදයක් මගේ ප්‍රශ්න කිරීම කවදාවත් ඔබ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් සුද්ධකම රැකගන්න, පිරිසිදුකම තියාගන්න, ඔබේ සාක්ෂිය පවත්වා ගන්න, ප්‍රශ්න කරද්දී සන්තෝෂෙන් උත්තර දෙන්න. ඒක අවස්ථාව කරගන්න මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ගැන කියන්නේ. පස්සේ නිකන් හිතන්න එපා මේක මේ මට කරපු නින්දාවක් ලැජ්ජාවක් කියලා. නෑ මම ඔබට කියන්නම්. ටිකක්වත් නෑ. ඒක අවශ්‍යයි. ඒක අත්‍යවශ්‍යතාවක් තිබෙන්නා වූ දෙයක්. ඔබ දන්න අපේ ක්‍රිස්තියානි ජීවිතයේ තිබෙන්නා වූ එක දෙයක් තමයි ගනුදෙනු දීම. ඔබට පුළුවන් වෙන්න ඕන ඔබ කරන්නා වූ දේ ගැන කෙනෙක් ප්‍රශ්න කරලා ඔබට උත්තර දෙන්න පුළුවන් වෙන්න. ඔබ ඒකට අකමැති නම් ඔබ මනක් දන්නවද කරන්නේ? ඔබ ඉඩ දෙනවා ඔක්කොම කුණු, රොඩු, ජරා, පරාජය ඔබ පිරිහෙන්නා වූ දේවල් ඔබ ඔබේ ජීවිතේ ගොඩ ගහ ගන්න ඔබ උනන්දු වෙනවා. ගොඩ ගහ ගන්න උනන්දු වෙනවා. නමුත් කාට හරි ඉඩ තියනවා නම් ප්‍රශ්න කරන්න. ඇයි ඒක එහෙම? සන්තෝෂෙන් උත්තර දෙන්න. එක්කෝ ඔබට තියන්නේ ඇත්ත කියලා ඉවර වෙලා කියන්න මම එහෙම දෙයකට වග කියන්න අවශ්‍ය නැහැ මම ඔබට කියනවා මෙන්න මේ හේතු නිසා මම මේ වැරද්ද කළේ නැහැ ප්‍රශ්නවල ප්‍රශ්න ගන්න එහෙමනේ හරි එහෙම නැත්නම් ඔබට කියන්න තිබෙනේ ඊගාව විකල්පෙ මොකක්ද බොහොම ස්තුතියි ඔබ මට කියලා දුන්නා ඒකෙන් බලපෑමක් ඇති කළා නම් මම ලෑස්ති එක හදාගන්න මගේ ජීවිතේ හල්ලෙලූයා 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 ඒක කැමති අය හොඳ ආත්ම සනාතයක් දෙන්න දෙන්න ඔබ හැදෙන්න ලෑස්ති නම් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය ගෙනියනවා රාජාලියක් වගේ. කවදාකවත් බෑ. ජීවිතයක් ඉහළට ඉදිරියට ගෙනියන්න මිනිස්සෙක් හැදෙන්න ආස නැත්නම්. පක්ෂීන් අතරේ තිබෙන්නා වූ ඉහළම පක්ෂියා රාජාලිය. නමුත් උගෙන් එක කාලයක් යනවා වයසක් වෙන වෙලාවෙදී. ඌ එක තැනකට යනවා. ඌ තනි වෙලා ඉවර වෙලා ඌ පටන් ගන්නවා. ඌවම ඌ තක්ෂේරු කර ගන්නවා. සොයලා බලනවා. සෝදිසි කර ගන්නවා. මගේ හොටේ දැන් තියෙනවා පහසුතාවයක්. මගේ නියමවල තියෙන ප්‍රශ්නයක් මට බෑ ගොදුරු කරගන්න සතාව ඉස්සර වගේ මගේ පෙනීම මට එදා පෙනුණා මේ විදියට නම් දැන් මට පෙනෙන්නේ නැහැ මොකද්ද ඔය බාධාවත් තිබෙනවා මගේ හොටෙත් මට අපහසුනා මගේ නෙත්වලත් මට මේ ප්‍රශ්නේ තිබෙනවා මගේ මේ තිබෙන්නා වූ නියපොතවල මට බැරිකමක් තිබෙනවා ගොදුරු කරගන්න මගේ පැවැත්මට ඒක හානිකාරයි ඒ හින්දා මේ බාධා වයින් කරගන්න ඉහළම තිබෙන්නා වූ හෙවනක් නැති කෙලින්ම අර අවුව රශ්මිය වදින්නා වූ සැර අවුව වදින්නා වූ තැනකට ගිහිල්ලා ඌ කොනක ඉඳ පටන් ගන්න ඉස්සෙල්ලා ඌගේ අර ඇඟිලි අතරේ හැදුනා වූ ගොරකොතු ඌ එක එක ගලවනවා ඉරලා ගන්නවා එළියට ඊට පස්සේ ඌ පටන් ගන්නවා ඒ ඇඟිලි ඔක්කොම හොඳට ටියුන් කරගත්තට පස්සේ නිදහස් කරගත්තට පස්සේ ඌගේ හොටේ වටේ හැදුනා වූ ගොරපොතු ඌ ගලවන්න පටන් ගන්නවා එක එක ඉරවෙනවා රිදෙනවා නමුත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි මොකද මගේ අනාගත පැවැත්මට මේක අවශ්‍යයි බාධා වයින් කරගන්න වර්තමාන ජයග්‍රහණය වටිනවා අතීතේ කතන්දර කියකේ ඉන්නවට වැඩිය රාජාලියේ කේකයි කියනවා සුවිශේෂ බාධ ඒක ඔබ දකින්නේ බටිච්ච දිහැබැයි ඔබ දකින්නේ කාක්කු දිහා බැලුවොත් ඔබ දකින්නේ පොල්පිච්ච දිහා බැලුවොත් නමුත් ඉහළින්ම සිටින්න වූ පක්ෂිය දිහා බැලුවොත් ඒක ඔබට දකින්න පුළුවන්
ඊට පස්සේ අර තුවාල හොගාලා ලේහලෙනවා. කවුරු හරි හිතයි මු මැරෙයි කියලා. නමුත් මු මැරෙන්නේ නැහැ. උඩ අලුත් ශක්තියක් උහදා ගන්නවා. හලෙලුයා. අලුත් ශක්තියක් උහදා ගන්නවා. දැන් උඩ පේනවා අර තිබිච්ච බාධාව නොපෙනෙනවා උදේ උඩ පේන්න පටන් ගන්නවා. දැන් පුළුවන් ඒ 75 ඈත සිටින්නා වූ අර දුවන හාවා දකින්න පුළුවන්. ගොදුරු කරගන්න ලේසියි. නැත්තම් අර පේන්නේ නැතිකොට උඩ සිද්ධ වෙනවා ගිහිල්ලා මැරිච්ච මලකන මේ පණුව ගහපු ඒවා තමයි කන්න පටන් ගන්නෙ. පේන්නේ නැහැ. කර පිටින් ඉන්නේ. ඔබේ දුව හැංගෙනවා. නමුත් දැන් පටන් ගන්නවා මගේ මිත්‍රය දෙවියන් වහන්සේ යම් කිසිසේ ජීවිතය තුළ කරන්න පටන් ගන්නවා. ඒ අනර්ථ වූ ක්‍රියාවලිය සිදු කරදී දෙවියන් වහන්සේ මේ පක්ෂියා නැවුම් භාගයකින් යුක්තව උපයාසර කරන්න පටන් ගන්නවා. ආපාව නොතිබුණා වූ හයියක් දැනුවා අවබෝධයක් අගේ කිරීමක් එක්ක. ඒ පක්ෂියාට පුළුවන් කම තිබෙනවා ඊට පස්සේ බෝ වෙන්න, බෝ කරන්න. ඔබ දැනගන්න ඕන දේ තමයි වැඩිපුරම රාජාලී උගේ ඊගාව පරම්පරාවල් බිහි කරන්නේ මේ ක්‍රියාවලිය සිදු කරගත්තට පස්සේ. පස්සේ. ඔකද ඒක ඉස්සෙල්ලා ඉගෙන ගන්න කොහොමද ජීවත් වෙන්නේ? කොහෙද දඩියම කරන්න පුළුවන්? කොයි විදියටද මම මේ දේ සිදු කරගන්න ඕන කියලා. ඔව් හොයා ගන්න, හොයා ගන්න, හොයා ගන්න. නමුත් දැන් මේ පෙති උදැල්ලවා. ජීවත් වෙන්න ඕන මේ විදියට නම් එහෙනම් මම දන්නවා තව පරම්පරාවල් බිහි කරන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ මේ බෙන්දිම විශ්වාස කරන මගේ මිත්‍රයෙක් ඔබේ ජීවිතේ මා මගේ ජීවිතය එක යම් කිසි දෙයක් කරනවා කියලා. ඔබ දන්නවද දෙවියන් වහන්සේ කරන්න ආවනම් දුකේ යක්ෂයාගේ රැවටිල්ල වහන්සේ ඉදරව කරනවා. අනිත් පැත්තේ දුන් වහන්සේ අපේ ජීවිතේ ලබලා දුන්නා වූ දේ මොකක්ද කියලා දුන් වහන්සේ අපේ ඉදරව කරනවා. යෝන් සුභාරංචියේ දාමිනි පරිච්ඡේදයේ දාමිනි පදය මම ඒක කියවලා අන්තිම අවසන් කරනවා. මම කිසා දෙයක් කතා කරනවා. යම් කිසි දෙයක් ගැන ඒක මම ඔබට කියන්න ඕන. මම කිසා දෙයක හරිම පුරු පුරුදු පදයක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට ප්‍රයෝජනවත්. අද දවසේ ප්‍රයෝජනවත්. යෝහන් සුභාරංචියේ 10:10. යක්ෂයා ගැන කතා කරනවා. යේසුස් වහන්සේ ගැනම කතා කරනවා. දැන් මොනවාද යක්ෂයා ගැන කියන්නේ? යක්ෂයා එන්නේ මොනවද කියන්නේ? සොර එන්නේ යක්ෂයා බලාගෙන හිටියා. දාවිත් තන වෙන වෙලාවෙදී
ඔව් පොටු කරගන්න. යක්ෂය හැම සලාසේ. වෙනස හොරකම් කරන විනාශ කරන අන්තිම වචන විනාශය. හරිද? මොනවද කියන්නේ? මොනවද විනාශ කරන්නේ? උණු හිතිතෙන් වල ලකුණක්වත් නැහැ. දැන් කරපු කෙනාගේ වරද සාක්ෂි නැති කරනවා විතරක් නෙවෙයි. ඒ ප්‍රහාරයට අහු වෙච්ච කෙනා ඉතුරු දැනකුත් නැහැ. ඒක තමයි යක්ෂයාගේ තිබෙන්නා වූ සූක්ෂම සලස්. මේක කිව්වේ යේසුස් වහන්සේ ඔබටයි මටයි පුළුවන් වෙන පිණිස හොඳ අවබෝධයකින් යුක්තව අපේ ජීවිතය ගත කරන්න. බයිබල කියනවා එහෙම සිටිද්දී ඔබ දන්නවද පුදුමාකාර ආශිර්වාදයක් ලැබුවා මිනිස්සු අන්තිම වගන්දි මොනවද කියන්නේ? මම ආවේ මොනවද කියන්නේ? ජීවනය ලබා දෙන්න. ඒ අධික ලෙස ලබා දෙන්න. හැලෙලුයා. ඔබේ මගේ ස්වාමි වහන්සේ අපිට ජීවනයයි උන්වහන්සේගේ අධික ලෙසයි ලබා දෙනවා කියලා කියද්දි හිතන්න එපා මගේ මිත්‍රයෙක් නිකම්ම හම් වෙන දෙයක් කියලා. නැත. ඒක ගැන නිකම්ම හම් වෙනවා කියන්නේ ඔබ මොනවාද පන් දෙන්න ඕන, ඔබ පූජා කරන්න ඕන, ඔබ ගානක් ගෙව්වහම නෑ 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 ඒකක් නෙවෙයි අදහස් කරන්නේ. මගේ මිත්‍රය අපේ ජීවිතය අපි හදා ගන්න ඕන, වෙනස් කර ගන්න ඕන, අපේ ගතිගුණ වෙනස් කර ගන්න ඕන, දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන විදියට අපි ගෙනියන්න ඕන අපේ ජීවිතේ. අපි තේරුම් ගන්න ඕන මෙතනදී පාපේ උත්සාහ කරන රැවටිලි කාරකම පාවිච්චි කරලා මාම නම්ම ගන්න. නමුත් මම ජීවිතය දෙක ගන්න දෙනව බවුත් කරන මනුෂ්‍යෙක් නිසා මම රැකෙනවා, මම රැකෙනවා, මම රැකෙනවා, මම රැකෙනවා. එහෙම රැකෙනවා කියන උදැන ඔබ හිතගන්නේ දෙවියන් වහන්සේ පුළුවන් කම තිබෙනවා. ඔබ ආරක්ෂා කරන ඔබේ ජීව ඔබට ලබා දුන්නා වූ ජීවනය වෙන කාටවත් ඒක විනාශ කරන උන්වහන්සේ ඉඳ තබන්නේ නැහැ. හැලෙලුයා. දෙවියන් වහන්සේ සලස්වක් තිබෙන ඔබේ ජීවිතේ සම්බන්ධ. යකාට ඉඩ දෙන්න එපා. උගේ ආරමුණ ඉෂ්ට කරගන්න. නමුත් ඔබයි මායි තේරුම් ගන්න ඕන කිතුනුවන්ට ලිව්වා වූ මේ සත්‍යතාවේ භාවනාවල් අපි තවින් අල්ලගෙන ඒක තුල අපි ජීවත් වෙන්න ඕන. මක් නිසාද ඒ තුලයි අපිට සැබෑ වූ ජයග්‍රහණය තියෙන්නේ. හැලෙලුයා. වර්තමාන ජයග්‍රහණය අපිට ලබන්නයි වැදගත් වන්නේ. අතීතයේ දෙයක් වැදගත් නැත. නමුත් වර්තමානයේ ජයග්‍රහණය අති වැදගත්ය. ඒකටම අපි යොමු වෙන්න ඕන. ඒකටම අපි යොමු වෙන්න ඕන. දෙවියන් වහන්සේ කාට උපකාර කරන සේක්වා. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ අපි කාටත් ගමන් කරන්න ඉදිරියට. ආමෙන්. හැලෙලුයා. එන්න ඔබේ දෙවියන් වහන්සේට යම් කිසි ආකාරයෙන් බාධාවක් ආවා ඔබට දෙවියන් වහන්සේගේ වචනේ බව අහන්න අපහසුවක් ඇතිවෙනවා. නමුත් මම ඔබට කියන්නම් මම යාඥා කළා බාධා ඉවත් වෙන්න කියලා. මම විශ්වාස කරනවා ඔබ තදින් අල්ලා ගත්තා කියලා දෙවියන් වහන්සේගේ වචනේ. රැවටීම ඔබට පහක් ගන්න පුළුවන්. රැවටීම තුළ අපි ගොදුරු වෙන්න අවශ්‍ය නැහැ. ආමෙන්. 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 හැලෙලුයා. අපි නැගිටිනවා අපි ස්වාමීන් වහන්සේට බාර දුන්නේ දවසේ.